මම කපිල පෙරේරා තොරතුරු තාක්ෂණ වෘත්ති වේදිකාවේ සංගමයේ සභාපති. දැන් ඇත්තටම මොහොතකට කලින් වෛද්‍ය සමන්තානන්ද මහත්මයා කිව්වා මේ අලුත්ම න්‍යාය පත්‍රයේ රජයේ කුමක්ද කියලා. ඒ කියන්නේ ඇත්තටම රජයේ දැන් කරගෙන යන ක්‍රමය තමයි රටට වින කරන ක්‍රියාදාමයන් එහෙම නැත්නම් වැඩපිළිවෙළ රාශියක් ගෙනල්ලා මේසෙ උඩ තියෙනවා. මේසෙ උඩ තියලා කියනවා අපි එට්ක අස්සම් කරනවා. අපි සුපිරි අමති කෙනෙක් ගේනවා. අපි ව්‍යස්ථා සංශෝධනය ගේනවා. එහෙම නැත්නම් හම්බන්තොට වරාය විකුණන්නේ එක ත්‍රිකුණාමලී තෙල් ටැංකි මේ වගේ ගොඩාක් දේවල් ගෙනල්ලා තිබ්බහම ඇතරම ජනතාව දැන් ඉන්නේ දැන් කොයිකද ඉස්සරහට ගේන්නේ කියලා. ඊට පස්සේ ආණ්ඩුවෙන් කරන්නේ එකක් ඉස්සරහට ගේනවා. දැන් මේක කරන්න යනවා කියනවා. මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක අකුල ගන්නව අලුත් එකක් ගේනවා. එහෙම නැත්නම් සමහර ඒවා හොරෙන්ම කරගෙන යනවා. දැන් මේ හතර පහ දිනවල ජනවාරි හතර පහ දිනවල එට්ක පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා කියලා දැන් පළවෙනි වටේ පැවැත්වෙනවා කියලා දෙවෙනි වටේ පැවැත්වෙනවා කියලා ජනතාව දැනගත්තා. තුන්වෙනි වටේ සාකච්ඡා පැවැත්වෙනවා කියන එක හොර රහසේම කෙරෙන්න යනකොට ඉන්දියාවේ පුවත්පතක තමයි මේක මුලින්ම පළ වෙන්නේ. මේ දවස් 3-4කට කලින් ඉන්දියාව පුවත්පතක පළ වෙනවා. එහෙම ලංකාවේ එහෙම රැස්වීමක් සාකච්ඡාවක් ලංකාවත් එක්ක පැවැත්වෙන්න යනවා හතර පහ දිනවල කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා දවසක ආපහු ලංකාවේ මිනිස්ත්‍රියකේ චාන්දනී මැතිණිය ප්‍රකාශයක් කරලා තිබුණා කියලා පත්තරෙන් දැක්ක මම. එතකොට මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. එක්කෝ ජනතා විරුද්ධ වෙනකොට එක පැත්තකින් තියලා වෙන දෙයක් කරගෙන යනවා. ටිකෙන් ටික ඉස්සරහට යනවා. එහෙම නැත්නම් හොර රහසේ තමුන්ගේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේකත් එක්ක තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ කාලේ ඇතුළතදීම, ඒ කියන්නේ මේ සාකච්ඡා පැවැත්වෙන දිනවලදීම පැමිණියා ඉන්දියාවේ කෘෂිකර්ම ඇමති රාධා මෝහන් සිං. මෙයා ඇවිල්ලා මේ ඇත්තටම කතා කරන්න ආවේ කාරණා දෙකක් ගැන කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. අපිට හරි තොරතුරු නෑ. මොකද ඇත්තටම මේ ආණ්ඩුවේ කිසිම පාරදෘශ්‍යභාවයක් නෑ මේ ඉත්කා කිවිසුම සම්බන්ධයෙන් කෙරෙන කටයුතු සම්බන්ධයෙන්. අපිට ලැබුණු ආරංචිය අනුව එකක් තමයි ධීවරයන්ගේ ප්‍රශ්නය, අනික මේ සම්බන්ධයෙන් කතා කරන්න තමයි පැමිණලා තියෙන්නේ කියලා. ඒ වගේම තවත් එතකොට මේ වෙලාවදී අපිට තියෙනවා කෘෂිකර්ම මැතිතුමා මේ කාලය තුළ දෙනකොට අපිට හිතෙනවා කෘෂිකර්මය, ධීවර සම්පත මේ දේවලුත් මෙතනට අදාළද කියලා. මොකද ඉන්දියාවේ කෘෂිකර්ම ඇමතිතුම තමයි ධීවර අමාත්‍යාංශය, ලංකාවේ ධීවර අමාත්‍යාංශය වගේ ධීවර කටයුතු භාරව කටයුතු කරන්නේ කෘෂිකර්ම ඇමතිතුමම තමයි. එතකොට මේ ආකාරයේ සැකයකුත් අද පළවමින් පවතිනවා. මේ සාකච්ඡා පිළිබඳ තියෙන දවසවත් අපිට කියන්නේ නැතුව තමයි කරගෙන යන විදියක් තියෙන. කියන්නේ වෘත්තිකයෝ ඉල්ලන්නේ ජාතික ප්‍රතිපත්තිය, නීති රාමුවක්. එතනින් ගියාම මේ පිළිබඳ පාරදෘශ්‍යභාවයක්, සම්මුතියක් ඇති කර ගැනීම. ඒ කියන්නේ යහපාලනයේ ප්‍රධාන මූලික කරුණු තමයි වෘත්තිකයොත් ඔවුන්ගේ නිල්ලනේ. නමුත් ගිවිසුම පිළිබඳ සාකච්ඡා කරන කාරණා පමණක් නෙමෙයි, කෙරෙන දිනයන් පවා සංගවමින් තමයි හැබැයි මේ වෙලාවේ කටයුතු කරමින් පවතින්නේ. අපි වෘත්තිකය වශයෙන් මේකට විරුද්ධව අපිට ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බව කියමින් මගේ කතාව නිම කරන්න කැමතියි.